ලවිතානගේ ලක්ෂිත හේමන්ත නැමැති තරුණයෙකු තීනියාවල පොලිසිය මගින් නීති විරෝධී ලෙස අත්අඩංගුවටගෙන ඉතා අමානුෂික අන්දමින් පහර දෙමින් සිටින බව ඔහුගේ බිරිඳ පවසනවා. රාජපක්ෂගේ තනූජා සදමාලි නැමැති ඔහුගේ බිරිඳ පවසන්නේ 2012 ජනවාරි 31 වන දින සවස 1:30ට පමණ තීනියාවල පොලිසියේ කැඳවීමකට ඔහු එහි ගිය බවයි. 26 හැවිරිදි මෙම තරුණයා එක් දරුපියෙක්. මේ පිළිබඳව ඇය මානව හිමිකම් කොමිසමේ හදිසි දුරකථන අංකයටද දැනුම් දී තිබෙනවා. එමෙන්ම මානව හිමිකම් කොමිසම් සභාව පොලිස්පති, පොලිස් සහන මැදිරිය, නීතිපති, කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු නිලධාරීන් දැනුවත් කළද පළක් වී නැහැ. ඇය පවසන්නේ දින 7ක් පුරා රඳවා තබාගෙන මෙම තරුණයාට ඉතා අමානුෂික අන්දමින් පහර දෙන බවයි. මගේ නම තනුජා සඳමාලි. පදිංචිය සිංහරාජ උද්‍යානයේ 8510 කන්න. මගේ මහත්තයාගේ නම ඉරියමුල් විතානගේ ලක්ෂිත් හේමන්ත. 2012 2 1:31 දින මගේ මහත්තයාගේ පොලිසියට කටුත්තරයක් දෙන්නේ. ගියේ මේ කැම්පින් ඉඳලා පාස් එකක් දාලා. ශ්‍රී ලංකා එදහමදා කැලවත්ත කැම්ප එක. මෙයාම අත්අඩංගුවට අරගෙන තිබුණා. චේන් එක කැඩීම සම්බන්ධව සැක පිට විතරයි අත්අඩංගුවට අරගෙන තින්නේ. ඒ ගහනවා කොත්තිහෙම දාලා හරියට වද හිංසා දෙනවලු. මේ අපිට බලන්න යන්න දුන්නෙත් නෑ මුල්ම දවස්වල සැර කරනවා. ඊට පස්සේ කෑම දුන්නෙත් නෑ. ඊට පස්සේ දැන්නයි යන්න දෙනවා. උසාවියටවත් ඉදිරිපත් කරලා නෑ. දැනට දවස් 7ක් තිස්සේ තිනියාල පොලිසියේ සිරමැදුරේ සිටිනවා. කළුතර මුලින්ම කළුතර ගෙනihin තුනා. ඊට පස්සේ තමයි තිනියාල පොලිසියට අරන් ඇවිල්ලා තුනේ. දැන් තිනියාල තමයි ඉන්නේ මෙයාලා. පොලිස් වදකෙයින්ට පූර්ණ නිදහස ලබා දෙමින් සියලු වාහනද රැගෙන මානව හිමිකම් කොමිසමේ ලොක්කන්ද සොක්කන්ද 64 වන නිදහස් සැමරුම දඩවීමා කරගෙන අනුරපුර පැවැත්වෙන දයට කුරුල කානිවල් එකට ගොස් ඇති බව සතුටින් දැනුම් දෙමු. කළුතර පොලිස් වසමේ තීනියාවල පොලිස් ස්ථානය මේ වන විට පුද්ගලයන් දෙදෙනෙක් නීති විරෝධීව අත්අඩංගුවටගෙන රඳවා තබාගෙන වද හිංසා පමුණුවනවා. 64 වන නිදහස් සැමරුම අභිමානයෙන් සමරන මෙවන් මොහොතක මෙවන් දෑ හෙලිකිරීමට හමු වීමද ඊටාම කනගාටුදායක කරුණක්.